මම සෝෂල් මීඩියා වල එහා මෙහා ඇවිදිද්දී මට ලස්සන පෝස්ට් එකක් හම් වෙනවා. එතන මේ ඉංග්‍රීසි වලින් තියෙන්නේ. තියෙන්නේ dead people receive more flowers than living ones because regret is stronger than gratitude. ඒක තමයි ඇත්ත ඇත්තම. ඔයා මැරුණාට පස්සේ ඔයාට මල් වැඩම් ගෙනල්ලා තියන්න, ඔයාගෙන ස්තුති කතා කියන්න, ඔයාගේ ඔයා වලදාන වලට පස් දාන්න. ඒ වගේ ගොඩාක් දේවල් වලට ගොඩාක් කට්ටි ඉන්නවා. සමහරව ඇවිල්ලා කතා පවත්වනවා. ජීවත් වෙලා ඉදි මෙහෙමයි, මෙයා මෙහෙමයි, මේ හරි හොඳ කෙනෙක්. එහෙම කියලා කතා පවත්වනවා. හැබැයි ඒ තරමට කවදාවත් ජීවත් වෙලා ඉදි ඔයාට හොඳක් අහන්න හම්බෙන්නේ නැහැ. ඔයාට මල් කවුරුත් දෙනල දෙන්නේ නැහැ. ඔයාව ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ කවුරුත්. ඒක තමයි මේ ලෝකේ තියෙන ගොඩාක් අයගේ ප්‍රශ්නේ. ටික දෙනෙක් තමයි කැමති තව කෙනෙක්ව අගයන්නේ ඇත්තටම. තව කෙනෙක්ගේ හොඳක් දකින්න ඔයා මේ දේ හොඳ කළා කියලා කියන්න. ජොබ් එකට ගියත් ඔයා බලන්න ඔයාට මොකක් හරි පොඩි හරි වැරද්දක් වුණාම ලොක්කා ටක් ගාලා එන ඔයාට බයින්න. ඔයාගේ පඩියෙන් කපනවා. ඔයාව ඩිමෝට් කරනවා. හැබැයි ඔයා හොඳ දෙයක් කරොත්, ඔයා වැඩ ගන්න තැනට වටින දෙයක් කරොත්, ඔයා වෙනුවෙන් හොඳක් කියන්නේ කටවල් ලේසියට ඇරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි වෙනස් වෙන්න ඕනේ. අපි මරුණාට පස්සේ කවුරු ඇවිල්ලා කතා පැවැත්වුවත් අපි දන්නේ නැහැ ඇත්තටම. අපේ ජීවිත ඉවර වෙච්ච වෙලාවෙදිම අපි මේ භවෙන් අපි යන්න යනවා. එතකොට අපි දන්නේ නැහැ එහා ගෙදර සිරිමල් ඇවිල්ලා මගේ පෙට්ටිය ගාව ඉඳන් කවුරු හරි මේ එක කතා කර කර මං ගැන හොඳ කිව්වට මම දන්නේ නැහැ මට ඒක ඇහෙන්නේ නැහැ. හැබැයි මං ජීවත් වෙලා ඉදී සිරිමල් ඇවිල්ලා කියනවා මචං උඹ අර කරපු දේ පට්ට වාගේ වැඩේ ලස්සනයි. වා ඉස්සරහට මේක කරගෙන යන්න මොකක් කරු දවවත් තියනවා මට පුළුවන් දෙයක් තියනවා මං කරන්න. ඒ වගේ දෙයක් කිව්වා නම් ඇත්තටම ගොඩක් වටිනවනේ. හැබැයි ගොඩක් අය එහෙම කරන්නේ නැහැ. ඒ දේ එහෙම වෙන්න දෙන්න එපා. මොකද මරුණට පස්සේ ඇත්තටම හොඳ කියලා වැඩක් නැහැ. ජීවත් වෙලා ඉද්දි තමයි හොඳක් කියන්න ඕනේ. එතකොට තමයි මිනිස්සෙක් තව තවත් හොඳ දේවල් කරන්න පෙළඹෙන්නේ. කිසිම කෙනෙක් ඒ ගැන හොඳක් කියන්නේ නැත්තම්, ගණන් ගන්නේ නැත්තම් කරන කෙනා කොහොමත් කරනවා ඇත්තටම. තමන් කරන දේ හරිනම් කරන කෙනා ඒ දේ කරගෙන යනවා. හැබැයි ගොඩක් අයට හොඳක් කළාම හොඳක් අහන්න වෙන්නේ නැතුව පොඩ්ඩක් හරි වැරදුනාට පස්සේ ඒ වැරද්ද නැගලා ඒකට කතන්දර කියන ගොඩාක් කටවල් ලැබෙනවා නම් ගොඩාක් අය මානසික වැටෙන්න ගන්නවා. කවුරුත් මගේ හොඳක් දකින්නේ නැහැ. හැබැයි මට පොඩ්ඩක් හරි වැරදුනොත් ඒ දේ දකින්නවා කියලා මානසිකත්වයක් තියෙනවා. එතකොට තවත් හොඳ දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මොකද කළාට වැඩක් නැහැනේ. කාටවත් ඒ දේ මතක තියෙන්නේ නැහැ. ඒ වගේම තව පෝස්ට් එකක් තමයි වා දැකලත් ඇති Facebook එකේ තියෙනවා. හොඳ දේවල් 1000ක් කරත් මිනිසුන්ට මතක තියෙන්නේ වැරදිච්ච පුංචි දේ විතරයි කියලා. ඒක තමයි මේ ඇත්තරම මිනිසුන්ගේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ ඔයාට කාගෙන හරි හොඳක් කියන්න තියෙනවා නම් ඒ මිනිස්සයා මැරණකම් ඉන්න එපා. කාට හරි මල් දෙන්න ඕන නම් ඒ මිනිස්සයාට මල් වැඩමක් විදිහට ඒක දෙන්න ඉන්න එපා. ඊට කලින් ඒක දෙන්න, හොඳක් දකින්න, හොඳ දේවල් කියන්න, ඇප්‍රීෂিয়েට් කරන්න, අගයන්න. ඔයා කම්පැනි එක ලොක් එකක් නම් වාගේ යටතේ කට්ටිය වැඩ කරනවා නම් පුංචි පුංචි දේවල් වුණත් ඔයා අගයන්න. ඔයා මේ දේ කරා හොඳයි, තව මහන්සි වෙන්න මේකට, මේ දේ කරගෙන යන්. ඒ වගේ හොඳ කියන්න පුරුදු වෙන්න. වැරදිම දකින්න බා. වැරද්ද දකින්න ඕනේ ඒක හරි. හැබැයි හොඳ එකක්වත් දකින්න නැතුව වැරදි 10ක් විතරක් දකින්නවා නම් ඒක ප්‍රශ්නයක්. හොඳ දේත් දකින්න, වැරදි දේත් දකින්න. හැබැයි වැරදි දේ විතරක් දකින්න පුරුදු වෙන්න එපා. ඔයා කවුරුණත් ඒ දේ එහෙමයි. අගේ කරන්න පසුබට වෙන්න එපා. මොකද මැරුණාට පස්සේ කොෆින් එකක් උඩ නිදාගෙන ඉන්න නිකන් මලකඳකට ඔයා ඇවිල්ලා ඔයා මෙහෙම ජීවත් වුණා, මෙයාගේ ජීවිත කාලය මෙහෙමයි ගත කළේ කියලා කිව්වට එකෙන් ඇති වැඩක් නැහැ. ඒ දේ වැඩක් තියෙන්නේ ජීවත් වෙලා ඉද්දි කිව්වොත් විතරයි. ඒ හින්දා මං කියන්නේ ඔයාට, ඔයා මේක අහගෙන ඉන්නවනම් ඔයා ජීවිතේ හම්බෙන ඕනම කෙනෙක් හොඳක් දකින්නවා නම් ඒ හොඳ දේ කියන්න. මල් බොකේ එකක් දෙන්න ජීවත් වෙලා ඉදී. ආදරය කරන කෙනාට ඒ දේ දෙන්න. මැරුණාට පස්සේ වෙන් වුණාට පස්සේ මම මෙහෙමයි කරේ, එයා මේ දේවල් කරා මට ඒක ඇත්තම ගොඩක් වටිනවා කියලා කිව්වට ඒක අහන්නේ නැහැ නේ, එයාට ඇහෙන්නේ නැහැ. එයාට ඇහෙන වෙලාවෙදී ඒක කියන්න. ඒ නිසා මං කියන්නේ තවත් පරක්කු වෙන්න එපා. වඩ මගේරිච්ච අය ඇති. එයාට ගිහිල්ලා රෝස මලක් හරි මොකක්ම හරි මලක් දෙනවා නම් ඒ මල දීලා එයාගේ හොඳ දකින්න, එයාට හොඳේ කියන්න, ඇප්‍රීෂিয়েට් කරන්න පුරුදු වෙන්න.
එතකොට මේ ලෝකෙ තවත් ගොඩාක් සුන්දර වෙයි. මොකද එතකොට පොඩි අර ධෛර්ය සම්පන්නකමක් එනවා තමන්ට තවත් තවත් හොඳ දේවල් කරන්න. මොකද කවුරු හරි ඇප්‍රීෂিয়েට් කරද්දී ඒක ඇත්තටම අපි මිනිසුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒක හරි. හැබැයි කෙනෙක් අපේ හොඳක් දැකලා ඒක හොඳයි කියලා කියද්දී අපිට පුංචි ආඩම්බරයක් දැනෙනවා. අපිට අපි ගැන සතුටක් දැනෙනවා. අපි හරි දෙයක් කළා තියෙන්නේ. ඒක ගොඩක් හොඳයි. මම මේ දේ තව තවත් දියුණු කරගන්න ඕනේ වගේ හැඟීමක් අපිට දැනෙනවා. ඒක තමයි ඇත්ත. ඒක බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි අපි ඒක ලැබෙද්දි ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා යන්න. කාගේ වුණත් හොඳක් දකින්න. ඒ දේ එයාට දැම්ම කියන්න. කවදාවත් මැරෙනකන් ඉඳලා එයා ගැන ගුණකථනය කරන්නම් යන්න එපා.